අපි දැන් ඒ සතිය ආලෝකයේ යටතේ සත්‍ය ගැඹුර දුෂ්ට ගැඹුර අතර සම්බන්ධය ගත්තා ඊට පස්සේ දුෂ්ට විස්ථාපනයේ සම්බන්ධය කතා කරා ඊට පස්සේ අන්තිමට අවතිකෝණය ගැන කතා කරා හරි ඊට පස්සේ මේකේ අවසානයේ තියෙන්නේ මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සහ ඊටත් ගරන්ටි එක හදන්න දෙන්නේ හරි පූර්ණ අභ්‍යන්තර पूर्ण अभ्यंतर परावर्तने पूर्ण अभ्यंतर परावर्तने पूर्ण अनुवादवादान पूर्ण अभ्यंतर परावर्तने හරි දැන් අපි ගිය සතියේ දැක්කා මේ ආලෝක කිරණයක් හරි ආලෝක පදණ්ඩයක් ආලෝකය එක පාරදෘශ්‍ය මාධ්‍යයකින් ඉඳන් මේ තව පාරදෘශ්‍ය මාධ්‍යයකට පිළිසෙද්දී අපි ගත්තොත් මේ තියෙන්නේ මාධ්‍ය දෙක වෙන් කරන පුස්තය. හරි? දැන් මේකෙන් යට තියෙන්නේ එක මාධ්‍යයක්. උඩ තියෙන්නේ තව මාධ්‍යයක්. හරි? එක මාධ්‍යය මේක දෙක මාධ්‍ය කියලා ගමු. හරි. එක මාධ්‍ය දෙක මාධ්‍ය. මේක අපි නිකන් ඕනනම් වීදුරු කියලා ගත්තොත් මේක ඕන වාතය. මොකක් හරි මාධ්‍ය දෙකක් නේ පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක්. මම මේක ගන්නම් ඝනතර මාධ්‍ය කියලා. කරතර මාසි මේක ගන්න බිඳල මාධ්‍ය හරි හරි ආලෝකය වැඩි වේගයකින් යන මාධ්‍ය තමයි විරල මාධ්‍ය නේ ආලෝකය වැඩි වේගයකින් යන මාධ්‍ය විරල මාධ්‍යය ආලෝකය අඩු වේගයකින් යන මාධ්‍ය ගහන මාධ්‍ය ඝනතර මාධ්‍ය අපි සාමාන්‍ය එක මාධ්‍ය ලෙස ගන්න මොකද්ද අර ආලෝකයේ පළමුව යන මාධ්‍ය නේ ආලෝකය ආලෝක කිරණ පළමුව ගමන් කරන මාධ්‍ය එක මාධ්‍ය ලෙස ගන්නවා හරි එහෙනම් මෙහෙන් මම ආලෝක කිරණයක් එනවා කියලා අඳින්නම් හරි අපි දැන් මේ වගේ ආලෝක කිරණයක් ඔන්න ඝනතර මාධ්‍යයක් තුලින් ගමන් කරනවා. හරි උදාහරණයක් වෙන්න ජලය තුලින් එනවා ආලෝක කිරණයක්. ඇවිල්ලා මේ කිරණය මෙතනින් පස්සේ තියෙන්නේ වාතය. මේ තියෙන්නේ ජල කුෂ්ඨය. හරි? ජලය තුලින් එන ආලෝක කිරණය දැන් වාතයට පිවිසෙන්න හදනවා. එතකොට අපි දන්නවා මේ තියෙන්නේ පතන කිරණය, මේ තියෙන්නේ පතන ලක්ෂය. මෙතන මාධ්‍ය දෙක වෙන් කරන කුෂ්ඨයට අපි අදිනවා ලම්බයක් නේ. අපි ලම්බය. හරි අපි ලම්බයයි පතන කිරණයයි අතර කෝණය පතන කෝණය ලෙස ගන්නවා. මෙතන කිරණේ හැරෙන්නේ කොහටද? ඝනතර ඉන්න කිරණට යද්දී අපි ලම්බයෙන් ඉවතටනේ. අනිවාර්යයෙන් මෙතන කිරණේ අපි ලම්බයෙන් ඉවතට හැරිලා තමයි යන්නේ. ඒ අපි ලම්බයයි වර්තන මේකට කියන වර්තන කිරණයයි අතර කෝණය වර්තන කෝණය. හොඳයි. ඉතින් අපිට පුතේ මෙතන පුළුවන් මේ එවන කිරණය එක එක පතන කෝණ වලින් ගෙවන්න පුළුවන් නේ. නැත්නම් මට මේ පතන කෝණේ වැඩි කරන්න පුළුවන්. මේ වෙලාවේ පතන කෝණයගේ අංශක බිඳුවෙන් එවුවොත් මොකද වෙන්නේ? පතන කෝණයගේ අංශක බිඳුවෙන් එවුවොත් අභිලම්භය ඔස්සේ එන්නේ. එතකොට වර්තන කිරණේ යන්නේ අභිලම්භය ඔස්සේමයි නේ. මතකයි? I අංශක බිඳුවක් වේදී ආරුක්තියද බිඳුවක් වෙනවා. කිරණේ අභිලම්භය ඔස්සේ එවද්දී පතන කෝණේ බිඳුවයි නේ. එතකොට වර්තන කෝණෙත් බිඳුවයි. අභිලම්භය ඔස්සේමයි යන්නේ. හරි. මම මෙතන කෝණ ටික ටික වැඩි කරන්න වැඩි කරන්න. මෙතන කෝණෙත් මොකද වෙන්නේ? ඈ ඊට අදාළව වැඩි වෙනවා නේ කොහොමත් අයිට වඩා ආර් කොහොමත් වැඩි වෙනවා අනිකුත් අවස්ථාවලනේ අයිට වඩා ආර් වැඩි නේ හරි මම මෙතන එක එක පතන කෝණ වලින් අපි මේක දීස කියන්නා හරි මම ගියා කොහොම පතන කෝණේ වැඩි කර කර මේ කිරණේ වෙනවා එතන මෙතන යන කිරණේ එන්න එන්න කෝණේ වැඩි වෙලා තමයි යන්නේ කිසියම් අවස්ථාවකදී අපිට පේනවා මේ පතන කෝණය යම් කිසි අගයකට එළබෙද්දී මේ වගේ අඳින්නම් පතන කෝණේ යම් කිසි අගයකට එළබෙද්දී අපිට පේනවා මෙන්න මේ වර්ධන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨයේ ඔස්සේ යනවා. ඒක තේරෙනවද? මේක මීහ තියන්නේ. පාට පැන් පාවිච්චි කරලා නේ මේ පතන කිරණේ එවන කෝණේ වැඩි කර කර යද්දී වර්ධන කිරණේ යන කෝණෙත් වැඩි වෙනවා. නේ? මුලින්ම අංශක අනුමතෙන්නේ කවුද? අයිද ආර්ද? මේක වැඩි කරන්න මේකත් වැඩි වෙනවනේ. ඕනම වෙලාවක අයිට වඩා ආර් වැඩි නේ. කවුද මුලින්ම අනුමතෙන්නේ? ආර් නේ? එනේ මේ වර්තන කෝණේ අංශක 90ට එළබෙද්දී පතන කෝණයගේ අපි හඳුන්වනවා මොකක් ලෙසද පතන කෝණයගේ අපි හඳුන්වනවා මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණේ C කියලා හරි මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණ ලෙස හඳුන්වනවා දැන් මේ අවදි කෝණේ හොයන්න ඕන අපි මොකද්ද කරන්නේ මේකත් ඉතින් වර්තනයක් ලෙස ගන්න පුළුවන් නේ මේකත් වර්තනයක් නේ මේ අවස්ථාවත් මේ මාධ්‍ය වර්තනාංකයෙන් වන් මේ මාධ්‍ය වර්තනාංකයෙන් දුනම් අපි මොකද්ද දාන්නේ ඉස්නේ ලීමේ නේ හරි මෙන්න මේ වර්තන කිරණය සඳහා මෙතන වර්තන කෝණ අංශක 90යි හරි
මෙන්න මේ අවදි කෝණයෙන් එන කිරණේ මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්පයේ ඔස්සේ තමයි යන්නේ වර්තනයේ වෙලා. ඔය අවස්ථාවටත් අපිට ඉස්නෙල් ලියෙම දාන්න පුළුවන්. කොහොමද දාන්නේ? පළවෙනි මාධ්‍ය වර්තනාංකය. නේ? N1 වරක් පතන කෝණේ sin නගේ. පතන කෝණේ sin නේ. පතන කෝණේ sin නගේ sin c සමානයි ඊළඟ මාධ්‍ය වර්තනාංකයේ වරක් වර්තන කෝණේ sin නගේ. අංශක 90යි නේ sin අංශක 90. හරි මෙතනින් අපි ගත්තා නේ? N1 වරක් sin c සමානයි N2 කියලා එනවා. මොකද මෙතන sin අංශ කණුව කීයද? 1යි නේ. අංශ කණුවේ sin ළඟේ එකයි. ඔන්නම සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. හරි මේක කැමැති එකක් උත්තර කරගන්නත් පුළුවන්. හොඳයි. ඊට පස්සේ පුතේ මම මේ පතන කෝණය තව චුට්ටක් හරි වැඩි කරොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙන්න මේ කෝණයට වඩා දශමයක් හරි කලා එකක් හරි වැඩි කරොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ කිරණය ඊළඟ මාධ්‍යයට යන්නේ නැතුව නැවතත් මේ මාධ්‍යයටම හැරිලා යන්න ගන්නවා. හරි නැවතත් මේ මාධ්‍යයටම හැරිලා යන්න ගන්නවා. අන්නේ අවස්ථාවට අපි කියනවා මොකක් කියලාද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා කියලා නේ. මම මේ වෙන කිරණය තව ටිකක් පොඩ්ඩක් වැඩි කරත් ඇදී යා කොහොනේ? පොඩ්ඩක් වැඩි කරත් කමක් නැහැ. මේ වෙන කිරණය මේ සීට වඩා තව චුට්ටක් වැඩි කරා. ගොඩක් වැඩි කරලා එව්වත් ඔතනින් පස්සේ මේ කිරණය අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ඈ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙනවා. ඉතින් අර මාධ්‍යයට යන්නේ නැහැ. හරි මේ වෙන කිරණය නැවතත් මේ මාධ්‍යයටම යනවා. නිකන් මේක නිකන් පළ දර්පණයක් වගේ හැසිරෙනවා නේ. දැන් මෙතන පළ දර්පණයක් තිබ්බනම් මොකද වෙන්නේ? මේ වන ආලෝක කිරණය ගෙලින්ම මෙහෙම යන්නේ නේ. පරාවර්තනයක් වෙන්නේ. අන්න ඒ වගේ මෙතන පතන කෝණය x නම් පරාවර්තන කෝණය කීයද? x ම තමයි පරාවර්තනයක් නේ. හරි. මෙන්න මේකට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කිරණය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කිරණය කියලා කියන්න පුළුවන්. හරි. අපි අක්කලා මේක ඇරගමු. ප්‍රොෆෙසර් කරන පාඩ පැය තුනක් ගන්න හදින්නේ මේ කිරණ තුන මේ කිරණ එක පාඩකින් අඳින්න මේ කිරණේ තව වෙන පාඩකින් අඳින්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වල කිරණේ තව පාඩකින් අඳින්න පටන් ගන්න පාඩ තුනක් මොකක් හරි පාවිච්චි කරන්න පැන්සලක් පෑනක් නැත්නම් පෑන් දෙකක් හරි මාධ්‍ය දෙක වෙන් කරන පුස්තය මාධ්‍ය දෙක වෙන් කරන පුස්තය එදින්නේ මාධ්‍ය දෙක වෙන් කරන පුස්තය මෙදීන්නේ අභිලම්භය පතන ලක්ෂ්‍ය හරි මේ ගොඩක් සරලව තේරුම් ගන්න අපිට දැන් එක එක පතන කෝණ වලින් එවන්න පුළුවන් නේ හරි මෙතන පතන කෝණයගේ අපිට පොදේ අංශක කී ඉඳන් කී දක්වා වැඩි කරන්න පුළුවන්ද පතන කෝණයගේ ඔතන අංශක බිංදු ඉඳන් අංශක අන්න c වර්තනයේ සමානයි වර්තනයේ සඳහා c දක්වා වැඩි කරන්න පුළුවන් පතන කෝණයගේ අංශක බිංදු ඉඳන් c දක්වා වැඩි කරද්දී වර්ධන කෝණයගේ බිංදු ඉඳන් මතකද 90 දක්වා තමයි වැඩි වෙන්නේ මේක අපි කිසිම පිළිවෙලනේ හරි වර්ධන කෝණයගේ අංශක බිංදු ඉඳන් අංශක 90 දක්වා තමයි වැඩි වෙන්නේ මේ පිළිවෙලනේ කිසිම තියෙන්නේ මෙතන වර්තනයේ සඳහා එක මාධ්‍ය නම් දෙක මාධ්‍යයට මේ එවද ආලෝක කිරණේ වර්තනය වීම සඳහා පතන කෝණයගේ අංශක බිංදු ඉඳන් අංශක c දක්වා වැඩි කරන්න පුළුවන්. ඊට අදාළ වර්තන කෝණයගේ අංශක බිංදු ඉඳන් 90 දක්වා වැඩි වෙනවා. හරි? තේරුණා නේද? අභිලම්භය ඔස්සේ වුණොත් අභිලම්භය ඔස්සේම යනවා. එතකොට පතන කෝණයේ බිංදුවයි වර්තන කෝණයේ බිංදුවයි. හරි? ඊට පස්සේ මම මේක අංශක 5ක් වගේ කරද්දි මේක අංශක 8ක් වගේ වෙනවා. මේක අංශක 10ක් වගේ කරද්දි මේක අංශක 15ක් වගේ වෙනවා. නේ? හරි මේ කාංශක 20ක් විතර වෙද්දි මේ කාංශක 35ක් වගේ. හරි මේ කාංශක 40ක් වගේ වෙද්දි මේ කාංශක 60 70ක් වගේ එනවා. මේක හිතන්නකෝ C අංශක 50යි කියලා නේ? අංශක 50යි කියලා හිතන්නකෝ අවදි කෝණේ. මේ මාධ්‍ය දෙක සඳහා මේ කාංශක 50ක් වෙද්දි මේ කාංශක 90 න් යන්නේ. තේරුණාද? හරි මේ කාංශක 50ක් වෙද්දි මේ කාංශක 90ක් වෙනවා. සිද්ධිය තේරුණානේ? හරි. තා චුට්ටක් හරි වැඩි කරොත් පතන කෝණය යගේ. අන්න මොකද පතන කෝණය යගේ C ට වඩා හරි වැඩි වෙන විට ඊට වඩා වැඩි වෙන විට මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම එදිරින් පස්සේ පුතේ වර්ධනය වෙන්නේ නැහැ පතන කෝණයගේ ඊට වඩා වැඩි කරොත් මොකද වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා විට කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙයි ඉතින් මේක අඳින්න
ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වේ. පතර කෝණයගේ සීට වඩා චුට්ටක් හරි වැඩි වුණොත් ගොඩක් වැඩිවත් තමක් නැහැ පොඩ්ඩක් වැඩි වුණත් ඇති ඈ. පතර කෝණයගේ අවදි කෝණට වඩා පොඩ්ඩක් හරි වැඩි වුණොත් ආලෝක කිරණය නැවතත් එම මාධ්‍යයටම හැරිලා එන්න ගන්නවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරි මේකත් පුළුවන් අපි ඉලාලමු මේක මේක කලින් කරපු එකක් මේක. අර අවදි අවස්ථාවටනේ මේ අවදි අවස්ථාවෙන් යන ආලෝක කිරණයට අපි කියනවා මේ අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියනවා. අර මොකද ඒක තමයි නිකන් තීරණාත්මක අවස්ථාවනේ. එතන මේකට මෙන්න මේ කිරණයට අපි කියනවා අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කිරණය කියලා. ඇයි? අර ඒක තමයි මුදේ සීමාන්විත අවස්ථාව. එන දෙපළ. එතන මේකට කියනවා අපි අවදි පූර්ණ කියන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් නන් නෙමේ. හැබැයි ඔන්න මෙන්න අවස්ථාවනේ. තව චුට්ටක් හරි පතර කෝණේ වැඩි කරොත් කලා එක නෙමේ කලා දශම ගාණක් වැඩි කරත් කිරණේ මෙහාට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. ඒ නිසා මේක තමයි අර පොයින්ට් එක. දැන් මොකද? මැද අවස්ථාවනේ. මෙහාට නැති මෙහාට නැති වගේ අවස්ථාවක් නේ. අවදි ඒකට අපි සාමාන්‍ය නමක් දාලා තිනවා අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කිරණේ කියලා. කියන්නේ ඒක. මේකට අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කිරණේ. පරාවර්තන කිරණය. අවදි පරාවර්තනය කියලා කියනවා සමහර වෙලාවට. හරි. මොකද ඒක තමයි අර තීර්ණාත්මක අවස්ථාවනේ. තේරෙනවද? මොකද තා චුට්ටක් හරි මේ කලා දශම ගාණක් වැඩි කරත් මොකද වෙන්නේ? මෙතනින් පස්සේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. හරි. මීට වඩා දශම ගාණ අඩු කරොත් එහෙම කිරණේ මෙහාට වර්තනය වෙනවා. අර මේක තමයි අර මැද අවස්ථාව. ඒක නිසා අපි දැන් කියනවා අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. එහෙනම් මට කියන්න ආලෝක කිරණයක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි කිරණේ අපි පළමුව එවන්න ඕනේ ඝනතර මාධ්‍යයෙන්. හරි? එකක් මොකද්ද? කිරණේ පළමුව එවන්න ඕනේ ඝනතර මාධ්‍යයෙන්. ඊට පස්සේ පතර කෝණයගේ මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණයට වඩා මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. හරි? එයාට මෙහෙම රතු පෑනෙන් පූර්ණ අභ්‍යන්තර අමෙරික ලිව්වේ නැද්ද? මේක ලියාගන්න. එතන මේ අවදි අවස්ථාවට දාන්න ඉස්සෙල්ලි වර්තනයක් මේකත් නිකන් ගන්න. පළවෙනි මාධ්‍ය වර්තනාන්තේ වරක් පතර කෝණේ සයින් තමයි. n එක වරක් sin c සමානයි ඊළඟ මාධ්‍ය වර්තනාන්තේ වරක් වර්තන කෝණේ 90 sin 90. හරි. ඒක ගන්න යවදි අවස්ථාවට. මම මේ දාන්න කරද්ද අවදි අවස්ථාවට අවදි අවස්ථාවට මේ දාන්න ඉන්නේ. මේ මොකද්ද? මේ තියෙන්නේ වර්තනයේ වීම සඳහා ආලෝක කිරණය වර්තනයේ වීමට. මෙන්න මේක තමයි ත්‍ෘප්ත කරන්න ඕනේ. ආලෝක කිරණය වර්තනයේ වන විට නැත්නම් වර්තනයේ වන විට කියලා ගන්න. වර්තනයේ වන විට. මේක ලියන්න. ආලෝක කිරණය වර්තනයේ වන විට පතන කෝණයගේ අංශක බිඳුවයි C අතර වෙනස් කරන්න පුළුවන්. එතකොට වර්තන කෝණයගේ 0.90 අතර වෙනස් වෙනවා. හරිනේ? ඒකත් හරි. ඔව්. ඊට පස්සේ මේක කියා ගන්න ඕනේ. I විශාලයි C විට ආලෝක කිරණය මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට බඳු වෙනවා. හරිද? දැන් යන්නේ නේද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වීමට තිබිය යුතු අවශ්‍යතා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වීමට තිබිය යුතු අවශ්‍යතා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වීමට තිබිය යුතු අවශ්‍යතා. මොකක්ද එක? පොඩ හිතන්නේ. එකක් මොකද්ද? ආ? ඔව්. ආලෝක කිරණ පළමුව ඝනතර මාධ්‍යය තුලින් එවිය යුතුය. කියන්නේ ආලෝක කිරණ පළමුව ආලෝක කිරණ පළමුව
ගණතර මාධ්‍යෙන් පැමිණිය යුතුය නැත්නම් එවිය යුතුය ආලෝක කියන පළමුව ගහනතර නැත්නම් ගණතර මාධ්‍යෙන් පැමිණිය යුතුය හරි අංක දෙක පතන කෝණයේ යගේ පතන කෝණයේ යගේ පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා අවදි කෝණයට වඩා විශාල විය යුතුය පතන කෝණයේ අගය අවදි කෝණයට වඩා විශාල විය යුතුය හරි විශාල විය යුතුය හොඳයි දැන් අපි යෝගි පොඩ්ඩක් අනිත් පැත්තට නිකන් බලමුද ඒ කියන්නේ කිරණ මුලින්ම විරුද්ධ මාර්ගයෙන් එවොත් මම කියන්නේ තිබ්බා කිරණ මුලින්ම විරුද්ධ මාර්ගයෙන් එවොත් බලන්න මොකද වෙන්නේ කියලා කිරණ මුලින්ම විරුද්ධ මාර්ගයෙන් එවොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් ගන්න බෑ හරි හිතන්නකෝ දැන් අපි ගමු එහෙම ඕන උඩ තියෙන විරුද්ධ යට තියෙන ගණතර කියලා ගන්නත් පුළුවන් කමක් නැහැ අපි ඕන යට තියෙන මාර්ගයේ මම ගන්නම් කිරණ මුලින්ම එවන්නේ දැන් විරල මාධ්‍ය නම් ඈ යට තියෙන විරල මාධ්‍ය කියලා හිතන්නකෝ උඩ තියෙන්නේ ඝනතර මාධ්‍ය හරි දෙක මාධ්‍ය ඝනතර ඈ අපි ඔන්න දැන් ආලෝක කිරණ එවනවා විරල මාධ්‍යකින් අපි හිතන්නකෝ මේ හරි ජලයේ තියෙන යට උඩ තියෙන්නේ වීදුරු හරි මේ තියෙන්නේ ජලය මේ තියෙන්නේ වීදුරු කවුද ඝනතර වීදුරු කවුද විරල ජලයනේ යට ජලයේ තියෙනවා උඩ වීදුරු හරිනේ හරි මම ඔන්න දැන් ආලෝක කිරණ අපිට ඕනම මාධ්‍යකින් එවන්න පුළුවන් නේ මුලින්ම මම ඔන්න එවනවා විරුද්ධ මාධ්‍යින් නම් ආලෝක කිරණ හරි මෙන්න පතන කිරණ මෙන්න පතන ලක්ෂය මෙන්න මාධ්‍ය දෙක වෙන් කරන පුස්තෙන් හිතෙන්නේ ජලය මෙතනින් උඩ තියෙන්නේ විදුරු මෙන්න අපි ලම්බෝ මෙන්න පතන කෝණය හරි අර කියන්නේ විරුද්ධ මාධ්‍යයක ඉඳන් ඝනතර මාධ්‍යයට යද්දී කිරණේ හැරෙන්නේ කොහටද अभिलंबे अभिलंबे වර්තන කෝණය බිඳුවයි. හරි. මම ඊට පස්සේ මෙතන කෝණේ වැඩි කර කර ඔන්න දැන් කිරණේ වරමයි. හරි. මේක හිතන්නකෝ දැන් අංශක 10 කින් වගේ වුවොත් මේක මොකද වෙන්නේ? ඊට වඩා අඩු වෙන්නේ නේද? ඊට වඩා ආ පොඩි නේ. මේක අංශක 10 කින් වගේ වුවොත් මේක අංශක 6ක් 7ක් වගේ වෙනවා නේ. ඔව්. මේක අංශක 20 කින් වගේ වුවොත් මේක අංශක ඊට වඩා අඩුයි. ඒ කියන්නේ 6ක් 7ක් නෙමෙයි. මේක වැඩි කරද්දි මේක වැඩි වෙනවා. හරිද? මේ කෝණේ වැඩි කරන්න මේකත් වැඩි වෙනවා හැබැයි ඕනම වෙලාවක මෙයාට වඩා මෙයා අඩුයි ඉතින් ඔය දැන් මේ කාංශක 10ක් වෙද්දි මේ කාංශක 6ක් වෙනවා මේ කාංශක 30ක් වගේ වෙද්දි මොකද වෙන්නේ මේ කාංශක 30ක් වගේ වෙද්දි මම අහන්නේ මේ යන කිරණේ මෙහෙන්ද යන්නේ නැත්නම් මෙහෙද මෙහෙන් යන්නේ බල මේ කියන්නේ මේක වැඩි කරන්න වැඩි කරන්න මේක වැඩි වෙනවා. හැබැයි මොකක්ද වෙන්නේ? මේකට වඩා මේක අඩු වෙනවා. ඇයි? අභිලම්භ දේශනනේ හැරෙන්නේ. තේරෙනවා කියන එක. මේක අංශක 10ක් වෙද්දි මේක අංශක 6ක් විතර. මේක අංශක 20ක් වෙද්දි මේක අංශක 15ක් විතර. මෙයාට වඩා මෙයා අඩුයි. හැබැයි මෙයා වැඩි කරන්න මෙයාත් වැඩි වෙනවා. හැබැයි අභිලම්භ දේශන තමයි හැදලා තියෙන්නේ. හරි. මම දැන් අහනවා මෙතන මුලින්ම අංශ ගණනුවට එන්නේ කවුද? 5 6ද? මේක අපි වැඩි කරන්න මුලින් අංශ ගණනුවට එන්නේ මේකේ IN තේරෙනවද මම දැන් මේක තවත් වැඩි කරනවා නේ අතන කොටේ තවත් වැඩි කරලා අභිලම්භ දේශන හැරෙනවා දෙකද කොහොමද කියන්නේ දෙකද පැහැදිලි කියන එක හරි මේක වැඩි කරන්න අරකට වැඩි වෙනවා හැබැයි අභිලම්භ දේශන හැරෙන්නේ මුලින් අංශ ගණනුවට එන්නේ කවුද I මුලින් අංශ ගණනුවට එන්නේ I නේ මොනවද මේක අංශක 90න් එවනවා හරි එතන ඉත කලින් තව අවස්ථාවක් බලන්න මම පතර කිරණයේ අංශක 80 කින් විතර එනවා ඕනේ හරි මෙන්න දැන් යන විදිහ තේරුම් ගන්න. ඔහොම ගිහිල්ලා මම අංශක 90න් එල්ල කරුවා මේ පතර කිරණයේ අංශක 90න් එල්ල කරුවා.
දැන් මොකද වෙන්නේ? දැන් මේ ඔව් මෙන්න වර්තන ඉරණය. අන්න දැන් මේ කෝණේ කීයමද? සීම තමයි. මතක තියාගන්න හරිද? මේ අවදි කෝණයගේ පිහිටන්නේ මොන මාධ්‍යද? අවදි කෝණයගේ පිහිටන්නේ හැමදෙස්සම ඝනතර මාධ්‍ය. හරිද? අවදි කෝණයගේ පිහිටන්නේ ඝනතර මාධ්‍ය. මේක අර ආලෝකයේ ප්‍රතිවර්තතාවයෙන් හිතන්න පුළුවන්. මේක හිතන්නකෝ. අපි මෙහෙම ඉරණය යවුවාම මෙහෙම නිගිය එකතන අවදි කෝණයෙන් කිරණ එල්ල කරාම මෙහෙම යනවා. ඔකේ අනිත් පැත්තට හිතන්නකෝ. මම මේ පැත්තෙන් කිරණ එවුවොත් විදුල මාධ්‍යෙන් කිරණ එවුවොත් අංශක 90කින් නේ. විදුල මාධ්‍යෙන් කිරණ එවුවොත් අංශක 90කින් මොකද වෙන්නේ? කිරණ යන්නේ කොහමද? ඈ අවදි කෝණයෙන් යන්නේ. තේරෙනවද? හරි අර මේ පැත්තම හිතන්න පුළුවන් මේ පැත්තට. ඉතින් මේක දැන් අපි මෙහෙම යවලා මෙහෙම යනවා නම් මෙහෙන් එවුවොත් මෙහෙම යන්න ඕනේ නේ. රාලෝකී ප්‍රතිවර්තතාවය. මෙතන අංශයක 30න් එව්වහම මෙහෙන් අංශයක 40න් යනවා නම් මෙහෙන් අංශයක 40න් එව්වහම මෙහෙන් අංශයක 30න් යන්න ඕනේ. හරි? දෙපැත්තම නිකන් එක වගේ. හැබැයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මේ අවස්ථාවේ ගන්න බෑ. මේ අවස්ථාවේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් ගන්න බෑ නේ. මොකද මේක කොච්චර වැඩි කරත් මේකත් වැඩි වුණාට අපි ළඟ දෙස්තර හැරෙන්නේ. මේකේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් බලා ගන්න බෑ. ඝනතර මාධ්‍යයෙන් යමනු තමයි මුලින්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මේක අපි කියන තියන්නනේ අවස්ථාවයකට නේද නේද මේකේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පුළුවන් මේක බෑ හැබැයි අවදි කෝණේ මේකටත් තියෙන නේ මේකෙත් තියෙනවා අරකෙත් තියෙනවා ඒක වගේ ඔව් මේකේ දැන් අපි ලිව්වොත් හතර කෝණයගේ අංශක බිංදු විදල් කී දක්වාද ඈ හතර කෝණයගේ කියන්නේ අංශක බිංදු විදල් අංශක බිංදු විදල් 90 දක්වා වැඩි කරන්න පුළුවන් බලන්න අපි කියමු පතන කෝණයගේ අංශක බිංදු විඳන් 90 දක්වා වැඩි කරන්න පුළුවන්. මේ පතන කෝණයගේ අංශක බිංදු විඳන් 90 දක්වා වැඩි කරන්න පුළුවන්. ඊට අදාළ වර්ධන කෝණයගේ අංශක බිංදු විඳන් කීයද? C දක්වා තමයි වැඩි වෙන්නේ. මේක ලියවනේ මේසදී අංශක බිංදු විඳන් C දක්වා. හොඳයි. හරි. අපි ගණන් වලට එමු. ගණන් කිව්වට එක සර්කියුට් එකේ එන්න හරි ප්‍රශ්න අංක මුලින්ම අපි හදමු ප්‍රශ්න අංක 22ට එන්නකෝ 21ට එන්නකෝ ඒක පේනවා හොයාගන්න ඕනේ ප්‍රශ්න අංක 21 ප්‍රශ්න අංක 21 ඔගේ පේනවා බලන්න ටියුට් එකේ පැහැදිලි මොකක්ද ඒක කියන්නේ 21 වෙනි ගාන අවදි කෝණය හා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යන්නේ කුමක් අදහස් කරන්නේද ඒක මම දැන් ලියන්න යන්නේ ආයි ඒ සඳහා තිබිය යුතු අවශ්‍යතා සඳහන් කරන්න එකක් හරි අන්න මේක ගණන් කොටස කියමු වර්තන අංකය 1.331 වූ ජලය තුල ගමන් කරන ආලෝක කිරණයක් වාත සීමාව මත අවදි කෝණයෙන් පතිත වේ හරි ජලයේ මත වර්තනාංකය 1.45ක් වූ තෙල් තට්ටුවක් පාකල විට කිරණය තෙල් වලට ඇතුළු වේද ඇතුළු වන්නේ නම් තෙල් ජල පුෂ්ඨයේ අඳින ලම්භකයේ සමග තෙල් මාධ්‍ය තුලදී සාදන කෝණය කුමක්ද මෙම කිරණයට තෙල් වාත පුෂ්ඨයේ හමු වූ විට කුමක් සිදු වේද පිළිතුරු පැහැදිලි කරන්න උත්තරයි දැන් ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දෙයක් මේ රූපයක් හදගන්න එක. උදාහරණ ප්‍රශ්න අංක 21. දැන් මුලින්ම තියෙන්නේ ජලය සහ වාතයනේ. බලගින්න ජලය සහ වාතය. මේ තියෙන්නේ මේ රූපය හදගන්න රූපයක් උඩ ඉඳ තියාගන්න ප්‍රශ්න අංක 21. හරි. ඔ මේකේ දැන් යට තියෙන්නේ ජලය. හදාගන්න මේකේ. පහළ තියෙන්නේ ජලය. උඩ තියෙන්නේ වාතය
mulimna me arambedi jalaya vartanaage yida hatara bedima 3 kilo ganna jalaya vartanaage hatara bedima 3 vaate vartanaage 1 hari jalaya vartanaage hatara bedima 3 kiyanne kiyida 1.33 hari jalaya vartanaage 1.33 hari Tapi betul, tapi alo kehidupannya kebanyakan malu, apa di kono? Jalan saha, waktu saha, apa di kono? Apa yang kita lakukan dengan istilahnya? Hari itu, benar-benar alo kehidupannya jalan tuling, apa di kono? Sama yang mana? Betul, apa yang kita lakukan? Benar, apa di kono sih? Mebelah mata istilah apa istilah ini yang dala, okullo hoena dengen, apa di kono kiri kiri kata, ini asal berdan istilah ini yang dala, ini kita jalan itu dingin wah, jadi nama jalan itu dingin isnelli ini dalam ya wastawat ya, kagak loh yang terbaru ini C kone lagi, nih N nya kebara, mereka orang N nya kan mereka N dekat bilang katakan hari ini, hari istilahnya kita mau buka ini, ini kan ekai itu naik naik para sine si, sama nai ini dek ekai ini, itu para sine namanya. Selama ini dana istilah ini dari mod katanya kone, apa di kone itu mah ini, hari pertanyaan ke ekai dasar itu mah itu mah, ekai dasar itu mah itu mah bara, ya kita dana ini ke bara sin, ahi samanai ini ke bara sin r kita sami kan kita dana istilah ini ekai dasar itu mah itu mah bara sin i ya ini sin c ini, ini ke ekai ini, lalat ini warna nama ini sin r b ini sin r sekarang ini, hari, hari, ekta kota metenya, ekai dasarnya tuh nai itu nama sin c, sama nai, metenya sin r nu ekai, ekor apa ke ekai ini, sin c sama nai, ekai apa, ekai dasarnya tuh nai itu nama. Ekaya te ekaya te shum tunai tunai kiyan ne siye bedi me kasi tis tunai ne ekaya te ekaya te shum tunai tunai kiyan ne siye bedi me kasi tis tunai siye bedi me kasi tis tunai kiyan balan dasamastana hatara kargan ne siye bedi me kasi tis tunai binduai te shum kiyan ne hatai bahai ekai ate watai lagato ekai name yoi ngone binduai te shum hatai bahai ekai name yoi ngone binduai bintu aja sama hatai pahai ekai namae bintu aja sama hatai pahai ekai namae ha dan sin wagueng mata hoela dengen kamu ngi kiri kiri lah sin wagueng kiri nih hatai pahai ekai kalau pahai
අංශක 48යි කලා 40යි අවදාහය මොකද අතලිස් පහක් වගේ දෙන්නේ කලා කලා 45 වගේ දෙන්නේ ඈ එතන දී කියන බිංදුවයි 45යි 9 බිංදුවයි යන්නේ කියනවානේ 10ක් මොකද අංශක 48යි කලා 40 48ක් වගේ නැත්නම් 45ක් වගේ තමයි ඒක ඇත්තේ අංශක 48යි කලා 48ක් හරි 45ක් හරි බලලා කියන්න හොඳයි ඔන්න ඔය කෝණයෙන් තමයි දැන් කිරණේ පතනය කරලා තියෙන්නේ ඒ කියන්නේ මේ ජලයේ තුලින් එන ආලෝක කිරණේ මෙතනට පතනය වෙලා තියෙන්නේ අංශක 48යි කලා 40 ගන්නකින් එතකොට කිරණය මේ ජල කුෂ්ඨයේ දිගේ තමයි යන්නේ මාධ්‍ය දෙක වෙන් කරන කුෂ්ඨයේ දිගේ හරි දැන් ඊළඟට ගන්නේ මොකක්ද කියන්නේ දැන් අපි ජලයේ තුලින් කිරණයක් එල්ල කරනවා ජල කුෂ්ඨයේ නැත්තම් මෙතන වාතයට එල්ලවන විදියට පතන කෝණයේ අංශක 48යි කලා 40 ගන්නකින් එතකොට අපිට පේනවා මේ කිරණය ජල කුෂ්ඨයේ දිගේ යනවා නේ වාතයට ඇවිල්ලා නැහැ ජල කුෂ්ඨයේ දිගේ යනවා හරි ඊළඟට ගන්නේ මෙහෙමයි කියන්නේ පතිත වේ හරි ජලයේ මත දැන් මොකක්ද කියන්නේ ජලයේ මත වර්තන අංකය ආ දැන් මේ ජලයේ මත දානවා වර්තන අංකය 1.45ක් වූ තෙල් තට්ටුවක් පාකල විට මේ ආය රූපයක් අඳින්න ඕනේ ඒ කියන්නේ මේ ආලෝක කිරණේ ඔහොමම තමයි එවන්නේ පතන කෝණ කීයද අංශක 48යි කලා 45 හරි 48 හරි ලියා ගන්න හරි ඔව් ඔහොමම දැන් කිරණේ එවලා තිනවනේ මේ ජලයේ නෙදීන්නේ නැතු දැන් මේක භාජනයක් කියලා ගන්නකො මේ භාජනයක් තියෙනවා හරි මේ තියෙන ජලය අපි පහල මොකක් හරි ලේසර් කිරණයක් මෙහෙ ඉඳන් නේ ලේසර් මේ කිරණ එල්ල කරන එකකින් එල්ල කරනවා හරි හරි මේ භාජනයක් තියෙන ජලය දාලා තිනා උඩ දෙකේ වාතනේ අවුලක් නැහැ නේ මේ තියෙන ජල පුෂ්පය නේ ජලය සහ වාතයේ වෙන්වන පුෂ්පය මම මේකට දැන් දානවා මොනවද කොහොම ආලෝක කිරණ අපි දැන් එල්ල කරලා තියෙන්නේ අංශක 48යි කලා 40 ගානකින් වාතයේ දීපහම කිරණේ මෙතනින් යනවා කොහොමද හරි දැන් කොහොම තියෙන එකට අපි උඩින් දානවා මොනවද තෙල් දානවා නේ ජලයේ මත තෙල් පාවෙනවනේ පොල් තෙල් හරි භූමි තෙල් හරි දානවා අපි ඒක තමයි අඳින්න ඕනේ හරි ආය රූපයක් අඳින්න ඕනෝ දැන් වාතයේ නෙමෙයි තින්නේ දැන් මොනවද තින්නේ තෙල් රූපයක් ඇඳගන්න ලෝකමායි තෙල් දානවා කිරණේ ඔහොම එවනවා ජලයේ තුනේ උඩ දාන්න තෙල් මෙන්න තෙල් මෙන්න තෙල් වර්තනාංක කීයද වර්තනාංකේ 1.45යි තෙල් වල මේ ජලයේනේ හරි දැන් කිරණේ ඔහොම යනවද දැනුත් කිරණ මේ ජල කුෂ්ඨයේ ඔස්සේ යයිද නැහැ එහෙම වෙන්නේ නැහැ දැන් ඒ වාතය තිබ්බනම් එහෙම වෙනවා දැන් එහෙම වෙනවා කියලා අපිට කියන්න බෑ ඇයි ඒ වර්තනාංක දැන් වෙනස් නේ උඩේ ගියේනේ එහෙම වෙන්නවද කලින් වාතය තිබ්බේ දැන් තියෙන්නේ තෙල් ඈ දැනුත් කිරණ මෙහෙම යනවද දැන් එහෙම යන්නේ නැහැ ඒ වාතය තිබ්බනම් තමයි එහෙම යන්නේ ඔහොම තමයි කිරණ පොතේ අපි එල්ල කරන්නේ ඔහොමම තමයි ඈ කිරණ එල්ල කරන කෝණය වෙනස් කරන්නේ නැහැ ඒක එල්ල කරන්නේ ඉන්නවා අංශ කීයද 48යි කලා 45යි දැන් මෙතන සී දාගන්න එපා දැන් පතන කෝණේ නිකන් 48යි කලා 45 දාගන්න දැන් කිරණය පොඩ්ඩක් කල්පනා කරලා කියන්න කිරණේ කොහටද හැරෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න කවුද ගන්නතර කවුද විරුද්ධ වර්තනාංගෙ වැඩියෙක් කියලා තමයි ගන්නතර ඔව් උඩෙක් කියලා තමයි ගන්නතර දැන් මේ කිරණේ මෙහෙම තමයි එල්ල කරන් ඉන්නේ අපි අංශක කීයද මෙතන පතන කෝණේ 48යි කලා 45යි ඒක අවදි කෝණේ වෙන්නේ මෙතන වාතය තිබ්බනම් දැන් වාතය නෙමෙයි තියෙන්නේ දැන් කිරණේ මෙයා විරල මෙයා ගන්නතර කිරණේ හැරෙන්නේ කොහටද අපිලම්බේ දෙසට අනේ දැන් කිරණේ යන්නේ අපිලම්බේ දෙසට හැරිලා මේ ඇද ගන්න අලුත් රූපයක් අරින්න හරි මෙන්න වර්තන කෝණේ ආර පටන් ගන්න මේක ඇදලා ඉස්තෙල් නියමේ දාලා වර්තන කෝණේ ගන්න ඒක අරන් වල කොට හිතන්න ඕන සිද්ධිය සිද්ධිය හරි ඔය ජාමිතියේ මූලික දේවලුත් එහෙම පාවිච්චි කරන ගණන් වල අපිලම්බේ දෙසට හැරෙන්නේ මොකද මෙයා වර්තනාංගේ වැඩි තෙල් එයා තමයි මොනවාද ගණතර මාධ්‍ය අපිලම්බේ දෙසට හැරෙන්නේ දැන් කිරණේ මෙහෙම යන්නේ
දැන් ඉස්නෙල් නියෙලාලා දැන් ඔය අවස්ථාවට දාන්න ඉස්නෙල් නියෙමි ඉස්නෙල් නියෙමි දාලා Pergian ini bintu aida sama hayai atai namanya harap kok gitu. Ikan itu tidak itu nabi diri bintu sama apa lagi pak? Ikan namanya beri ini ikan sama apa lagi pak? Bintu sama. Betul nana. Das mas tana hatra kita beri itu ini. Iya. Jika suruh kita main ini bintu aida sama hayai atai namanya harap kok gitu. අංශක 43 කලා 36ක් වගේ එන්නේ ආර් කෝණ. හරිද? ආ ඒ කියන්නේ මුදේ මෙතන දැන් අපි ජලයේ තුලින් ආලෝක කිරණේ යවන්නේ අංශක 48යි කලා 45ක පතර කෝණයකින්. ඒක තෙල් වලට ඇතුල් වෙලා යන්නේ අංශක කීයක්ද? 43යි කලා 36ක් වගේ කෝණයකින්. හරිනේ හරි. ඔන්නමයි තෙල් වලින් යන්නේ හොයි. දැන් මට කියන්න ඔතනින් පස්සේ. හරි දැන් ආය රූපයක් අඳින්න ඕනේ. ඕකේ මෙන්ද හැකි. ඔතනින් පස්සේ දැන් උඩ තියෙන්නේ මොනවද? හරි මේ තෙල් වලින් උඩ තියෙන්නේ මොනවද? වාතය. ඒකත් අපිට දිනා ගන්නනේ. අරගන්න මෙන්න දැන් මේකෙන් උඩ තියෙන්නේ වාතයනේ. හරි. ජලය, තෙල්, වාතය. දාගන්න. වාතයේ වර්තනාංක එකයි. දැන් ගානේ අහනවා.
හරි ඔව් තෙල් වලට ඇතුල් වෙනවනේ හරිනේ තෙල් වලට ඇතුල් වුණා හරි ඇතුල් වේද ඇතුල් වේ එතන උත්තරේ ලියන්න තෙල් වලට ඇතුල් වේ කියලා තෙල් වලට ඇතුල් වේ තෙල් දැම්මට පස්සේ තෙල් වලට ඇතුල් වෙනවා ඊට පස්සේ මොකක්ද අහලා තින්නේ ඇතුල් වන්නේ නම් තෙල් ජල පුෂ්ඨයට අඳින ලම්බකයේ සමක තෙල් මාධ්‍ය තුලදී ඕනේ අංශක 43යි කලා 36 එකත් ලියන්න උත්තරේ හරි අන්තිමට අහනවා මෙම කිරණය තෙල් වාත පුෂ්ඨය හමු විට උමක් සිදුවේද පිළිතුර පැහැදිලි කරන්න දැන් මට කියන්න මෙතන තෙල් තුලින් එන මේ කිරණය ගහන්න අභිලාභයක් මෙතන අභිලාභයක් ගන්න දැන් කිරණේ තෙල් වලින් ඇවිල්ලා වාතයට යන්න හදන්නේ ආයි අභිලාභයක් ගන්න මෙතන හරි ආයි අභිලාභයක් ගන්න ඕනේ මෙතන නේ තෙල් තුලින් එන කිරණේ දැන් උඩ වාතයට යන්න හදන්නේ මෙතනත් බලු වර්ධනය වෙන්නේ කොහොමද කියලා මෙතන පතර කෝණ කීයද මේකමයි ඇයි ඒකාන්තර කෝණ වලින් ඉන්නේ ඇයි මේ අභිලම්බයේ මේ අභිලම්බේ සමාන්තරයිනේ ඒකාන්තර කෝණ වලින් ගන්න මෙතන හතර කෝණ කීයද අංශක 43යි කලා 36යි තමයි එන්නේ හරි දැන් මෙතන අපට කියන්නේ දැන් මෙයා ගණතරයි මෙයා විරලයි කොහොමද මේ වාත් විරලයිනේ මෙයා ගණතරයිනේ අභිලම්බේ දෙසෙත් අභිලම්බේ ඉවතරනේ ඔව් කිරණේ දාගන්න අභිලම්බයෙන් ඉවතර උනා හරි හරි මෙතන කෝණ මොකක් හරි දාගන්න x කියලා වර්තන කෝණේ හරි මෙතන හතර කෝණේ ඕනනම් නේද? මෙතන අංශක 43යි කලා 36යි. හරි. දැන් මේකට ගන්න ඉස්නෙල් ලීම. මේ අවස්ථාවට ඉස්නෙල් ලීම ගන්න. පළවෙනි මාධ්‍ය වර්තන අංකයේ 1.45 වරක් හතර කෝණේ sin නැගී වෙන්න. sin 43යි කලා 36යි සමානයි ඊළඟ මාධ්‍ය වර්තන අංකයේ 1 වරක් වර්තන කෝණේ sin නැගී sin x. හරිද? දැන් බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. ඈ? ඔව් අවදි කෝණ හොයාගත්තා නම් හොඳයි කියලා හිතනවා නේ? නැත්තම් බලමු අපි ඉස්සෙල්ල පොඩ අවදි කෝණ හොයන්නේ මොකද නැත්තම් දැන් උතන තෙල් සහ වාතය සහ අවදි කෝණ හොයන්නද තෙල් සහ තෙල් වාතය සඳහා අවදි කෝණ මොකද හේතුව අවදි කෝණට වඩා මේක වැඩි නම් අනිවාර්යෙන් ගිරණේ මොකද වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා නේ මේ මේ කෝණයගේ මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණයක් තියෙනවානේ මේ මේ වෙලාවේ මේ කෝණේ 43යි කලා 36යි අය. ඕක අවදි කෝණට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? පතර කෝණයගේ අවදි කෝණට වඩා වැඩි නම් මොකද වෙන්නේ? කියන්න. L සහ වාතය සඳහා අවදි කෝණයක් තියෙනවානේ. ඒකට වඩා අංශක 43යි කලා 36යි වැඩි නම් ඉරනේ මොකද වෙන්නේ? මෙහාට යන්නේ. මෙතනින් මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මේ කෝණයගේ අවදි කෝණට වඩා අඩු නම් අන්න ඉරනේ වර්ධනය වෙනවා වාතය. හරි අපි ඉස්සෙල්ලා අවදි කෝණ ගන්නමු අවදි කෝණ හොයමු ගන්න තෙල් වාතය එක වෙනම රූපයක් ගන්න ඕක දාලා අවදි කෝණ අවස්ථාව අදින් අවදි කෝණේ දාගන්න මොකක් හරි සී කියලා එතකොට කිරණේ යන්නේ මෙහෙමනේ අවදි කෝණෙන් එවොත් නේ අවදි කෝණෙන් එවොත් කිරණේ හොමන යන්නේ ඒක වෙලකට ගන්න එක තෙල් වාතයෙන් සහ අවදි කෝණේ සී නම් කිරණේ ඔහොම අවදි කෝණෙන් එවොත් මෙහෙම යන්නේ හරි ඉස්නෙල් ලී දාලා ජලයයි වාතයයි සඳහා අවදි කෝණේ අපි කියුවා කලින් ඒකට මේ මේකට එන්නේ මේකට එනාගේ වෙනස් වෙනවා වාතනාංග වෙනස් නේ n එක 1.45යි l sin c n එක 1යි sin 90ත් 1යි මෙතන sin c සමානයි 1 යට 1.45යි 1 යට 1.45 බලන්න කීයද කියලා මෙමෙදීම 1.45 බිංදුවයි දශම 6යි 8යි 9යි 7 බිංදුවයි දශම 6යි 8යි 9යි 7 බිංදුවයි දශම 6යි 8යි 9යි 7 5 වගේ බලන්න sin වගේ බලන්න
Wartanaangke in
Purna abhyantara parawartane wimata kita wan koneka tibiy yutu. Metenin kirane purna abhyantara parawartane wimata metenin ewan nona kone kirane. Kita wan koneka tibiy yutu uparima age sain age. Menna mekata bawa pennannulu samanay kiyala hondai. Dan metenin kirane purna abhyantara parawartane wenna mokadda wenna one? Pulana kiyanne. Me ena kirane metenin purna abhyantara parawartane wenna mokadda wenna one kiyanne? Betul kan fatah ngomongnya aja ya, betul kan sekte kan fatah ngomongnya aja, ini mati dekat sana, apa sih ngomongnya aktif nol, ini mati dekat sana apa sih ngomongnya aktif nol, kita tuh mereka begitu mereka mati, apa sih ngomongnya aktif nol, betul kan sekte kan fatah ngomongnya aja, apa sih ngomong itu pada cuttak kari beri beri nih pe, aduh betul nih samaan waktu ini pe, nih apa sih ngomong itu, betul kan sekte kan ngomongnya, ini mati dekat sana අවදි කෝණයටවත් අඩුම තරමින් සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් කිරණය මෙහෙම යන්නේ. චුට්ටක් දශමයක් හරි වැඩි වුණොත් කිරණය මොනවා වෙනවද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. ඒ වගේ ගණන් හදද්දී අපි සාමාන්‍යයෙන් ගන්නවා නිකන් මෙතනට සෙට් වෙන කෝණේ අඩුම තරමින් අවදි කෝණයටවත් සමාන වෙන්න ඕනේ කියලා. ඒකට කිරණය මෙහෙම යනවා කියලා ගණන් හදන්න පුළුවන්. ආංශික පරාවර්තනය කියන්නේ ඒකයි ඈ. මේ අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. අවදි අවදි. ආංශික නෙමෙයි. අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සර්වල ගණන් දුවක් හරි. අර ඔන්න මෙන්න අවස්ථාවනේ තියෙන්නේ මෙතෙන්ට සෙට් වෙන පතන කෝණයගේ මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණයටවත් සමාන වෙන්නේ අඩුතරමින් හරි මම අහනවා හරි මෙතන කෝණ θ1 මෙතන කෝණ θ2 මෙතන කෝණ කීයද මේ අභිලම්බයයි මේ අභිලම්බයයි අතර කෝණ කීයද ඈ අංශ 90යි මොකද මේක ඍජු කෝණාක්ෂාකාර කුට්ටියක් තියෙන හරි මේ අභිලම්බෙට මේ අභිලම්බෙ මොකද වෙන්නේ ලම්බකයි මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් මෙතන කෝණ කීයද කියන්නේ මෙතන කෝණ කීයද කියන්නේ ඈ මේක θ2 නම් මේක 90 ඍණ θ2 නේ හරි අපිට ලිව්ව හැකි මේ කිරණය මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීමට අඩුම තරමේ මොකද්ද වෙන්න ඕනේ මේ සෙට් වෙච්ච කෝණය උතන කෝණය මොකද්ද වෙන්න ඕනේ 90 ඍණ θ2 අඩුම තරමේ කාටවත් සමාන වෙන්න ඕනේද ඈ සීටවත් සමාන වෙන්න ඕනේ කො සීට සමානයි නැත්තම් මේ අපි සමානයි කියලා හන්ද කිව්වොත් වත් නැහැ සීටවත් සමාන වෙන්න ඕනේ කියන්නේ 90 ඍණ θ2 කෝණය අඩුම තරමේ සීටවත් සමාන වෙන්න ඕනේ
එහෙම වුණොත් තමයි මෙතනින් කිරණය අර පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවටවත් එන්නේ නේ. චුට්ටක් හරි වැඩි වෙන්න ඕනේ. දැන් මේක හරිම ලියනවා නම් රසමාන්තාවේ මෙහෙම ලියන්න ඕනේ. කොහොමදයි ලියන්න ඕනේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වීමට හරිද? මෙතන මේ දැන් තියෙන පතන කෝණය අගය මේ මාත්‍රි දෙක සඳහා අවදි කෝණයක් තියෙනවනේ නේ. ඒකට වඩා චුට්ටක් හරි වැඩි වුණොත් තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. අර අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් තරම් ගන්න හදන්න පුළුවන් නිසා නිකන් සමානයි කියලා ගත්තත් කමක් නැහැ. මේ වගේ ගණන් හදද්දි. හරි? කියවක තේරුණා. දැන් ගන්නකෝ මේකේ අවදි කෝණේ අංශක 48යි කියලා ගන්නකෝ. අවදි කෝණේ අංශක 48යි කියලා ගන්නකෝ මේ දෙක සඳහා මාධ්‍ය දෙකට. දැන් මෙතන සෙට් වෙන කෝණේ අඳුම තලින් අංශක 48ක්වත් වෙන්නේ නැහැ. මේකේ වර්තනාංක n2නේ මෙයාගේ n2 වරක් මෙතන sin c සමානයි n එක වරක් sin නරුව මේ මාධ්‍ය වර්තනාංක n2 වරක් අවදි කෝණ අවස්ථාවට දාන්න n2 වරක් sin c සමානයි n එක වරක් sin නරුව හරි එකපාර කරා හරි ඉතින් මොකක්ද අපිට එන්නේ එතකොට? ගාවන්න sin c උත්තරවලට මොකක්ද එන්නේ? n එක යට මේක අංශ 1 කියලා ගන්න. n එක යට n2 මේක අංශ 2 කියලා ගන්න. හරිද? තව මොකක්ද දාන්න පුළුවන්? මෙතන වර්තනයේ distance limit දාන්න. මෙතන වර්තනයේ distance limit දාන්න. මොකද උත්තරේ ඊගවන් කෝණේ සම්බන්ධ කර ගන්නත් ඕනේ. මෙතන වර්තනයේ distance limit දැම්මොත් මොකක්ද එන්නේ? කියන්නේ n එක වරක් sin theta 1 සමානයි n2 වරක් sin theta 2 මේක අංක 3 හරි දැන් ඔයගොල්ලෝ try කරන්න ඔය බව පෙන්නන්න කියන උත්තරේ ගන්න ඔය 1 2 3 5 කරලා try කරන්න බලන්න දැන් මේ උත්තරේ නැති කෙනා කවුද උත්තරේ sin theta 1 ඉන්නේ theta 2 අයින් කරන්න ඕන theta 2 අයින් කරන්න කොහොමද මෙතනින් theta 2 උත්තර කරගන්නකො මෙතනින් theta 2 උත්තර කරලා මෙන්න මේකට ආදේශ කරන්න මෙතනින් theta 2 උත්තර කරොත් මොකක්ද වෙන්නේ කියන්නේ 90 c මෙහාට එන්නේ ඉවරයි sin 90 ක කෝණයක් සමානයි cos නේද? ඔව්. මෙතන දන්නේ cos c. දැන් අපි දන්නේ sin c ගේ යගේනේ n එකට n එක. cos c ගේ යගේ හොයාගන්නේ කොහොමද? දැන් ඔයාලට මතකද මෙහෙම එකක් දුන්නත් මේ දැන් අපිට දෙනවා මෙහෙම sin c සමානයි
මොකද්ද දෙක යට තුනයි කියලා දුන්නොත් ඕකෙන් අපි කොහොමද cos c tan c හොයාගන්න මතක ක්‍රමයක් පාවිච්චි කරනවා මොකද්ද හරි මෙතන අපි ක්‍රමයක් පාවිච්චි කරනවා මතකද අර ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇදලා කිසියම් කෝණයක sin අගේ දීලා එම කෝණේ cos අගේ tan අගේ හැවුවොත් මොකද්ද අපි කරන්නේ ඍජු කෝණ ත්‍රිකෝණයක් ගහගන්නවා නේ sin c සමානයි හරි මේක c නම් කෝණේ සම්මුඛපාද දිග දෙකයි කර්ණය තුනයි නේ අර පයි දෙක රස දාලා නේ මේක හොයාගන්න පුළුවන් නේ හොයලා ඊට පස්සේ cos c tan c ලියන්න පුළුවන් ආයෙනම් මට කියන්න දැන් sin c කියන්නේ සම්මුඛපාද කෙරීම කර්ණේ වගේ එකනේ වෙදීන්නේ ඉලක්කම් දෙකක් වෙදීන්නේ n එක n එක කියලා නේ ගහලා ඍජු කෝණී ත්‍රිකෝණයක් කොහොමද හරි මේක මම c කියලා ගත්තොත් කෝණේ සම්මුඛපාද දිග n එක කර්ණය n දෙක n එක n දෙක කියන්නේ ඉලක්කම් නේ පයිතගරස් ප්‍රමේය දාලා බද්ධපාද දිග දිග දෙන්නේ මොකද වෙන්නේ හරි බද්ධපාද පාර්ණි වර්ගයෙන් මේකේ වර්ගය අඩු කරලා වර්ගමූල ගන්න ඕනේ දැන් පයිතගරස් දාලා මේක හොයාගන්න n දෙක n එක ඇසුරෙන් මොකද අපිට මේ cos c නේ ඇවිල්ලා තියෙන්නේ අපි ගන්නේ sin c කියන්නේ n එක යට n දෙක cos c කියන්නේ හොයාගන්න වෙනවා පයිතගරස් දැම්මහම මෙතන මොකක්ද ඉන්නේ වර්ගමූල ඇතුලේ මොකද ඉන්නේ n දෙකේ වර්ගය ඍණ ඈ n එකේ වර්ගය බලන්න හරි කියලා හරිද හරි එහෙනම් දැන් cos c කියන්නේ කී මොකක්ද ඉන්නේ බද්ධපාද වේදීම කර්ණය මොකක්ද ඉන්නේ ගන්න මේකට n එක වරක් sin θ වර්ග සමානයි n දෙක වරක් cos c මොකද ලියන්න ඕනේ බද්ධපාද දිග වේදීම කර්ණය මොකක්ද ඉන්නේ වර්ගමූල n එකේ වර්ගය ඍණ n එකේ වර්ගය බලන්න හදන්නේ බද්ධපාද වේදීම කර්ණය n දෙක බලන්න හදන්නේ cos c කියන්නේ මේ ඍජු කෝණයේ ත්‍රිකෝණයේ මේ c කෝණට අදාළ cos අනුපාතය කියන්නේ මේක වේදීම මේක දැන් මොකද වෙන්නේ සරු කරලා බලන්න sin θ වල ලුක්ත කරා නම් හරිනේ n දෙක ගලුත් ඈ එනවා කැපෙනවා නේ n දෙක කැපෙනවා sin θ වල ලුක්ත කරොත් මොකක්ද වෙන්නේ sin θ වල ලුක්ත කරොත් n එක අපිට දාන්න n දෙකේ වර්ගය මත n එකේ වර්ගය යට n එක හරි संख्या හරි වර්ගමූලයෙන් ඇතුළට දාද්දී මොකක් කරලා දාන්න ඕනේ සංඛ්‍යාවක් වර්ගමූලයක් ඇතුළට දාද්දී වර්ග කරලා දාන්න ඕනේ n එකේ වර්ගය මොකද දැන් මෙයා වර්ගමූල වුණාම මෙයා එනවනේ ආයිනේ තේරුණාද මෙයා වර්ගමූල වුණාම මෙයා එනවා හරිනේ ඊට පස්සේ මේ n එකේ වර්ගයෙන් වෙන වෙනම බෙදන්න උත්තරේ ගත හැකි නේ n එකේ වර්ගයෙන් වෙන වෙනම බෙදන්න ඇතුළට මෙයා වර්ග ගන්න මෙයා වර්ග ගන්න මොකක්ද වෙන්නේ ඈ එතකොට ඔයගොල්ලන්ට එනවා sin θ වල සමානයි n එකේ වර්ගයට n එකේ වර්ගය ඍණ n එකේ වර්ගයට n එකේ වර්ගය වර්ගමූලය ඇතුලේ ඉන්නේ අපි ඈ මොකද එන්නේ උත්තරේ නේද එනවනේ ඔව් අර n එකේ වර්ගයේ බෙදුවාම n එකේ වර්ගෙන් ගියද 1යි හරි නේ එහෙනම් උත්තරේ sin θ වල සමානයි වර්ගමූලය ඇතුලේ n දෙක යට n එකේ වර්ගයේ පොදු විවහම වරහන තාල ලිව්වේ යකනේ n දෙක යට n එකේ වර්ගයේ පොදු විනි වර්ගෙ වින n එකේ වර්ගයේ n එකේ වර්ගයෙන් කැපිලා ගියාම ඍණ 1යි ඒක හරි අර මෙතන වෙනදේ තේරෙන්නේ නැහැ මේ ඔන්න ඔය අවස්ථාවල දාලා මම මේ රූපසම් නැන්දේ ඉතින් මෙතන කෝණයට ගන්න පුළුවන් උපරි භාගයේ මෙතන කෝණේ තව වැඩි කරොත් මොකද වෙන්නේ? ඔයිට වඩා මෙතන කෝණේ වැඩි කරොත් මොකද වෙන්නේ?
අංශක 48යි කලා 27යි කියලා දාගන්න. පතන කෝණයගේ අංශක 48යි කලා 27කින් එවන්නේ. හරි. කිරණේ හැරෙන්නේ කොහටද? අභිලම්බේ දෙසට. නිර්ණය ඉඳන් ඝනතරට. අභිලම්බේ දෙසට. අභිලම්බේ දෙසට. මෙතන වර්තන ගෝණේ දා ගන්න r කියලා. හරි. අපිට ඉස්සෙල්ලාම r හොයා ගන්න වෙනවා. දාන්න ඉස්සෙල්ලා පටන් ගන්න. මේ වර්තනයේ ඉස්සෙල්ලා නීමේ දාලා හොයලා දෙන්න r කෝණ. අංශක 48යි කලා 27 sin 90 එක. අංශක 48යි කලා 27 sin 90 එනවා. ඔව්. බිඳුව එචම මෙතන එක් වරක් බිඳුවයි දශම සමානයි එකයි ශෝභ ආසම කරන්න සයිනාර් සයිනාර් එතකොට කී දෙන්න බලන්න විදේශම 7යි 8යි 8යි 4 8යි 3 බෙදන්න ඕනේ 6.5 ඉතින් 6.5 බෙදීම 1.5 නේ විදේශම බලන්න මේක දාගෙන 4යි 9යි 8යි 8යි 6යි 6යි නේද 4යි 9යි 8යි මං ගන්නම් 9 කියලා පටේල ගන්න දශම ස්ථාන හතරකට හරි හරිනේ හරි ඊළඟට හොඳයි මොකක්ද අහලා තියෙන්නේ ඔන්න ඒක හරියයි අමෙක කෝණ ගන්න කීයද කියලා r කීයද r කෝණ කීයද මෙතන සයින් ඔගේ බලන්න බිඳුව ශම 4යි 9යි 8යි 9යි අංශක 29යි කලා 50 නමයක් තෝරන්නේ නැහැ. අසුවට 5යි ආයේ 9යි 5යි 17ක් තෝරන්නේ. කලා පහක් වෙනවා මෙතනින් අංශක කලා 55යි. අංශක 29යි කලා 55ක් දෙන්නේ.
R කෝණය. එතන වැඩ එතන එන්නේ දැන් අංශක 29යි පලා 55ක් වගේ බලන්න හරිද? මෙතන R කෝණයගේ අංශක 29යි කලා 55ක් වගේ. හරිද? අර දෙනවා වෙනාලි. Ini
ජාමිති පොඩ්ඩක් බලන්න ගණන් වල තියෙනවා ජාමි. එතන එන්නේ අංශක තියෙද? අංශක 50 ඔව්. අංශක 50යි කලබහයිද? නෙමෙයි. ඔව් අංශක බලන්න 50යි හක් නෙමෙයි. අංශක 60යිද? 60යි කලබහයි නේ. 90ෙන් මේක අඩු කරාම අංශක 60යි ඊට වඩා වැඩි කෝණයක් තමයි 60යි කලාපහයි කියන්නේ. ඒක නිසා ගිරිනේ මොකද වෙලා තියෙන්නේ? මෙතනින් තෙල් වලට යන්නේ නැතුව අපි ලම්මෙන් ඉවතට හැරලා යන්නේ නැතුව තෙල් වලට මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙලා ගිහිල්ලා. රූපෙ දිලා තිනවස්සා. එහෙනම් මෙතන කෝණෙ කීයද? කියන්න. පරාවර්තනයක් වෙද්දී සමානයි. මේකත් කීයද? අංශක 60යි කලාපහයි කියලා දාගන්න. ඔන්න දැන් වීදුරු තුලින් එන ආලෝකය දැන් වාතයට යන්නයි හදන්නේ ආයි බලන්න. අංශක 29 කලා 55යි වර්ධන කෝණය x² වර්ධන කෝණය ඉස්තෙන් ලියන දාන්න ඉස්තෙන් ලියෙම දැම්මොත් මොකද වෙන්නේ 1.5 වරක් sin අංශක 29 කලා 55 සමානයි x වරක් sin x එතන ගාණ කියන්නේ අවදි අවස්ථාවක් කියලා කියන්නේ අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ අවදි කෝණයට එතකොට මේකම කියලා ගත හැකියි අවදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් කියුවහම මේක අවදි කෝණයට සමානයි කියලා ගන්න පුළුවන් නේ අර ඒ අගෙන් එන චුට්ටක් වැඩි වුණා නම් දෙලින්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා ඒ ගණන් වල පොඩ්ඩක් ඒ කියන විදිහ තේරුම් ගන්න අවදි කෝණයේ අංශක 60යි කලා 5යි කියලා ගත හැකියි පීදුරු සහ තෙල් සඳහා
ස්නෙල් නියම ගන්න 1.5 වරක් sin 29යි කලා 55. ඒකේ යගේ කී දෙන්නේ? අර කලින් අපි හොයාගත්ත අගයක් තියෙන්නේ ඒකට. sin 29යි කලා 55. sin අංශක 29යි කලා 55. ඕනේ අපි කලින් ආවේ කී දේ? 3.49යි කී දාල් 8යි 9යි. ඒක නේද? 3.1යි එකම ගියාලු 4යි 9යි 8යි 9යි. මෙතන x වරක් sin x sin x හරි. ඔතන මේක ලබු වලින් ඕගොල්ලෝ වැඩි කරනවා නම් 1.5 ලබු ගන්න ගියා ගන්න වෙනවා. 3.2 කීයද බලන්න එකතු කිරීම දාන්න වැඩි කිරීමක් කරද්දී ලබු වලින් 0.2 මේ ගණන් වල ඉන්නේ ව්‍යුති 1.0 මේකේ ව්‍යුති 1.0 තමයි ඉන්නේ මේ දෙක එකතු කරලා එනාගේ ආයි ලබු වලින් බලලා ගන්න අනිත් පැත්තට ඇන්නේ අන්න ඒක තමයි sin x සමාන වෙන්නේ මේ දෙක නිකන් වැඩි කරලා ගන්න උත්තරේ ලබු වලින් හදලා ගත්තත් හරි නේද अरे इंदौर से महाताई हाथरा या कहीं नहीं बाहर आ रहे हमें या कहीं नहीं इतने मेरे के बैठी करा हम पलान नहीं बाहर आ रहे बिंदु आई दर्शन में हाथाई हाथरा का गेम है वो को बोलो साइन वाले मेलू हम की जा रहे හරි අපි පොඩි රචනා ගානක් දෙකක් හදමු විභාග ගණන් ප්‍රස්තනාංක 25 දෙන්නු ඒක 1994 රචනා ගානක් තියෙනවා ඒක හදමු ප්‍රස්තනාංක 25 ඉස්සලා රූප සටහන ටිකක් ඇඳ ගන්න අර ජල බිඳුවක් මතට ආලෝක කිරණයක් ඇතුළු වෙලා යන විදිය තියෙන්නේ දේ දුන්න ඇති වෙද්දි ගෝලීය ජල බිඳුවක් මතට නේ සිම්පල් ලේ වල අහලා තියෙනවා මාධ්‍යෙන් මාධ්‍යයට වර්තනාංගයේ යගේ වෙනස් වන්නේ ඇයි මොකද මේ මාධ්‍යෙන් මාධ්‍යයට වර්තනාංගයේ වෙනස් වෙන්නේ ඇයි
මාධ්‍යෙන් මාධ්‍යට ආලෝකයේ යන වේගය වෙනස් වීම නිසා මෙතන කියන ප්‍රශ්න අංක 25 එහා පැත්තේ ඉතින් හරිනේ ප්‍රශ්නාංක 25 එක විභාග රතනාගානක් සිම්පල් ඒ මාධ්‍යෙන් මාධ්‍යයට වර්තනාංකයගේ වෙනස් වන්නේ ඇයි මොකද හේතුව දැන් ජලයේ වර්තනාංකය නෙමෙයි වීදුරු වල වර්තනාංකය වෙනස්නේ නේ වාති වර්තනාංකය වෙනස්නේ තෙල් වල වර්තනාංකය වෙනස්නේ ඇයි හේතුව මාධ්‍යෙන් මාධ්‍යයට ආලෝක කිරණ ගමන් කරන වේගය වෙනස් වීම නිසා කියන්න මාධ්‍යෙන් මාධ්‍යයට ආලෝක කිරණ ගමන් කරන වේගය වෙනස් වීම නිසා Hari, dan ada dan ada dia wala buka tenang hari itu. Dan Tina menyebati gaman karena Eka warna alu kekiran ya. රූපේ පෙන්වා ඇති පරිදි ගෝලීය ජල බිඳුවක පෘෂ්ඨයේ මත ඒ රූපේ බලන්න ලක්ෂයේදී පතනේ වන්නේ පතන කෝණය I වන පරිද්දෙනි වර්තන කෝණයේ R ලෙසින් කිරණේ ජලයේ තුලට වර්තනයේ වේ බිඳුවේ ප්‍රතිවිරුද්ධ පෘෂ්ඨයට ළඟාවන කිරණයදී කිරණේ වීහිදීනේ අන්න ආංශික පරාවර්තනයකට ලක් වී සීහිදී නැවත වාතයට නිර්ගමණය වේ ආලෝක කිරණයක් හරි මෙතන මෙන්න ජලයේට ඇතුළු වෙනවා මෙතන අභිලම්භික ඇහුවොත් ඕකට ගන්නවා මේ ගෝලයකට අභිලම්භයක් එමුත් කොහෙන්ද කියන්නේ ගෝලේ හරි කේන්ද්‍රය හරහා යන්නේ මතක තියාගන්න නේද ගෝලයකට අභිලම්භයක් එහුවොත් කේන්ද්‍රය හරහා තමයි යන්නේ හරි ගෝලයකට අභිලම්භයක් එහුවොත් උත්තරයකට ගහුවත් එහෙමනේ නේ කේන්ද්‍රය හරහා යන්නේ හරි මෙතන පතන කෝණි දාගන්නයි විරලින් නම් ගණතරට කිරණේ යද්දී අභිලම්භයේ දෙසට හැරෙන්නේ. කිරණේ අභිලම්භයේ දෙසට හැරිලා තමයි යන්නේ. හරි හරි. ඊළඟ මෙතනක් ගන්න අභිලම්භය. එතනත් අභිලම්භය ගෙවුවාම කේන්ද්‍රය හරහා යන්න ඕනේ. එතන වර්තන කෝණේ R ගන්න. ඊළඟ මෙතනින් කිරණේ දැන් අනිවාර්යයෙන් මොකක්ද වෙන්නේ? මෙතනින් කිරණේ එළියට වර්තනය වෙලා යනවා. හැබැයි මෙතන මොකක් වෙනවද? අර ආංශික පරාවර්තනයක් වෙනවනේ. එතනින් ගිරණේ කොහොමද ඔහොම යනවා මේක දාලා නැහැ නේ මම දාගන්න ඕම කියන්නේ මෙහි යනවා නෑ හැබැයි අපිට දීලා තියෙන්නේ මෙතනින් අර ආංශික පරාවර්තනය වෙලා යන ගිරණේ ඒ ඕනම වර්තනයක් වෙද්දී පරාවර්තනයකුත් තියෙනවනේ ඕනම වර්තනයක් වන තැනක පරාවර්තනයකුත් තියෙනවා මේ ඒකට කියන්නේ ආංශික පරාවර්තනය කියලා මේ දිලා දිනේ ඒක හරි ආංශික පරාවර්තනය වෙලා යන එක මේ දිනේ වර්තනය වෙලා යන එක මේදී මොකද්ද ආංශික පරාවර්තනය වෙලා යන එකනේ දැන් ඔයගොල්ලන්ට මතක මම කන්නේ කිව්වා ඕනම වර්තනයක් වෙද්දී එතන මොකක් තියනවද කොහොමද පොඩ්ඩක් පරාවර්තනයකුත් තියෙනවා ඕනම වර්තනයක් වන තැනක මොකක් තියනවද පරාවර්තනයකුත් තියෙනවා ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් නෙමෙයි ඈ ඒ කියන්නේ මේ එන ශක්තියෙන් කොටසක් මොකක් වෙනවද පරාවර්තනයක් වෙනවා මේකට කියන්නේ ආංශික පරාවර්තනය කියලා ඒක වර්තනය වෙලා යන එක අර එන ශක්තියෙන් චුට්ටක් පරාවර්තනයකුත් වෙනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙද්දී මොකද වෙන්නේ මේ එන එක 100%ක් පරාවර්තනය වෙනවා නේ හරි වර්තනයක් වෙන්නේ නැහැ මොකද
ආංශික පරාවර්තනයක් කියලා කියන්නේ මේ දෙක වර්ධනය වෙලා යද්දී පොඩ්ඩක් පරාවර්තනය වෙලා යන එක. හරිනේ? ඒක ඕනම තැනක තියෙන එකක්. හරි. හොඳයි. මෙතන C ලක්ෂය දාගන්න. මෙතන B ලක්ෂය මෙතන A ලක්ෂය ලොකට දෙන්න. හරි. මෙතන අභිලම්භයක් ගැහුවොත් කේන්ද්‍රය හරහා යනෝනේ. කියලා මේ මෙතනින් පාදයට නිර්ගත වෙලා යනවා. අභිලම්භයෙන් ඉවත. ගණන දිනම් විදියට. නිර්ගත කෝණයගේ හොයන්න ඕනේ මෙතන ඒක. නිර්ගත කෝණයගේ විදිහින් අපි පොඩ්ඩක් අපි මේකේ ජ්‍යාමිතියත් එක්ක පාවිච්චි කරලා කෝණ මාක් කරමු ජ්‍යාමිතියත් එක්ක පාවිච්චි කරලා කෝණ මාක් කරමු. හරි මේකයි මේක ආ. හරි කියන්නේ මෙන්න මේ කෝණේ කීයද? මෙන්න මේ ත්‍රිකෝණේ මොන ත්‍රිකෝණයක්ද? සම ද්විපාද. මොකද මේකත් අරයක් මේකත් අරයක් නේ. සම ද්විපාද නිසා මේ කෝණේ r වෙනවා. සමදීපාද ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි කිලින් සමාන පාද වලට හරි. එතන පරාවර්තනයක් නිසා මොකද වෙන්නේ? පරාවර්තනයක් නිසා මේ දෙක සමානයි. හරි පරාවර්තනයක් වෙද්දී පතන කෝණේ පරාවර්තන කෝණ සමානයි. හරි. ඊළඟට මේ ත්‍රිකෝණේ සමදීපාදයි. සමදීපාදයි. මොකද මේකත් අරයක්, මේකත් අරයක්. එහෙනම් මේ කෝණේ ආර නම් මේකත් කීයද? ආ මේ ටික ඔක්කොම හොයාගන්න. දැන් කල්පනා කරලා කියන්නේ මේ කෝණේ කීයද? වාති වර්තනාංගය 1යි. බිඳුළු වල වර්තනාංගය, මේ ජලයේ වර්තනාංගය මොකක්ද දාගන්නකෝ n කියලා. මේක n එක මේක n දෙක. මෙතෙන්ද ඉස්සෙල්ලිම දාලා බලන්න. මෙතෙන්ද ඉස්සෙල්ලිම දැක්කම දාන්න කියන්නේ a ලක්ෂ්‍ය වර්තනයේ ඉස්සෙල්ලිම දාන මොකක්ද වෙන්නේ? n එක වරක් sin i සමානයි ජලයේ වර්තනාංගයේ n දෙක වරක් sin r. හරි? ආ. දැන් අපි ඉලක්කෙ මෙන්න මෙතන කෝණේ හොයන එක. දාන්න x කියලා කෝණේ. අර ගාණේ දීපු සංකේත වලින් උත්තරේ ගන්න ඕනේ. i සහ r ඇතුලෙන් ඈ. මේක සංකේතත් එක්ක හදන ගාණක් ඉලක්කම් නැහැ. ගාණේ දීපු සංකේත වලින් උත්තරේ කියන්න. අපි දාගමු නිර්ගත කෝණ x කියලා. c ලක්ෂ්‍ය වර්තනයේ ඉස්සෙල්ලිම දාන්න. මෙතන වර්තනයේ ඉස්සෙල්ලිම දාන්න. මෙතන වර්තනයේ දැම්මා හරි. හරි. අපේ ටාගට් එක මේ නිර්ගත කෝණේ හොයන එක. උත්තරේ දීලා තියෙන්න ඕනේ i සහ r ඇතුලේ. නේ? මොකද ගාණේ දත්ත i සහ r මේ තියෙන්නේ. උත්තරෙත් i සහ r ඇතුලින් ගමු. i හෝ r හරි මොකක් හරි නේ එකක් ලෙසින් බලන්න. හරි. දැන් මෙතන ඉස්සෙල්ලිම දැම්මොත් මොකක්ද වෙන්නේ කතාව කියන්නේ? මම මේ මුලින්ම දාන්නේ a ලක්ෂ්‍ය වර්තනයේ ඉස්සෙල්ලිම. දැන් දානවා c ලක්ෂ්‍ය වර්තනයේ ඉස්සෙල්ලිම. දාන්න. n දෙක වරක් sin r සමානයි ඉලී වර්තනාංගයේ වාතිනේ n එක වරක් sin x මේක අංක 1 මේක අංක 2 චුට්ටක් බලන්න එකේ දකුණයි දෙකේ වමයි
එකේ දකුණු පැත්තයි දෙකේ වම් පැත්තයි මොකද කරන්නේ හරි මෙතන වර්තනයේ ඉස්සෙල්ලීම දැම්මා මෙතන වර්තනයේත් ඉස්සෙල්ලීම දැම්මා එක සමීකරණේ දකුණු පැත්තයි දෙක සමීකරණේ වම් පැත්තයි n එක වරක් sin r n එක වරක් sin r සමානයි මෙයා මෙයාට සමානයි මෙයා මෙයාට සමානයි නේ මෙයා මෙයාට සමාන නිසා මේ දෙක මොකද වෙන්නේ නේද සමාන නේ හරි n එක කියන්නේ වාතයේ වර්තනාංකේ n දෙක කියන්නේ ජලයේ වර්තනාංකේ හරි නේ sin r කියන එකත් අවුලක් නැහැ එක සමානයි දෙකෙන් එහෙම අපි ලියුවේ හැකි n එක වරක් sin i සමානයි n එක වරක් sin x දැන් ඕගොල්ලන්ට තේරෙනවා මොකද වෙන්නේ ඈ n එක කැපිලා ගියා sin i sin x සමානයි කියන්නේ මොකද වෙන්නේ i සමානයි x එහෙනම් නිර්ගත කෝණයගේ කීයද සමාන වෙනවද අන්න අර i ටම සමාන වෙනවා ඒක මෙහෙම හිතන්නත් පුළුවන් ආලෝක ප්‍රතිවර්තතාවය හරි දැන් i කෝණයකින් එව්වහම r කෝණයෙන් යනවනම් r කෝණයෙන් එව්වහම i කෝණයෙන් යන්න ඕනේ ඇයි මෙතනත් ජලයේ වාතය මෙතනත් ජලයේ වාතය එකම මාධ්‍ය දෙකක් තියෙන්නේ වාතයේ ජලයේ ජලයේ වාතය i කෝණයෙන් එව්වහම වාතයේ තුලින් ජලයේ තුලින් r කෝණයෙන් යනවා ජලයේ තුලින් r කෝණයෙන් එව්වහම වාතයේ තුලින් යන්න ඕනේ i කෝණය ආලෝකේ ප්‍රතිවර්තතාවය එහෙම හිතලා මෙතන කෝණේ i කියනක් තිබ්බා නැත්නම් මෙතෙන් ඩිස්නෙල්ලිම දාලා තමයි මෙතෙන් ඩිස්නෙල්ලිම දාලා මේක සමානයි මේකට මේක සමානයි වෙනවා මේකට n1 n1 කැපුණා මේ දෙක සමානයි කියන්නේ i සමානයි x වෙනවා හරි නිර්ගත කෝණයගේ i ට සමානයි හරිද දෙක එතන මේ සම්පූර්ණ අපගමනයේ සමහර ප්‍රකාශනයක් i සහ r දෙකේ කියන්නේ මොකක්ද කියන්නේ එතන මේ සම්පූර්ණ අපගමනේ කියන්නේ දැන් මෙයා පැන් තුනකදී හැරෙනවනේ මේ ආපු කිරණය මෙතනින් මෙහාට හැරුණා දක්ෂිණාවර්තව i මෙතනින් මෙහාට හැරුණා දක්ෂිණාවර්තව ආයි මෙතනදුත් මෙහාට යනවා. දැන් තුනේම දක්ෂිණාවර්තව හැරිච්ච කෝණවල එකතුව තමයි යන්නේ. හරි. මට කියන්න මෙතන හැරිච්ච කෝණ එකක් අරගෙන කියන්න. D1 කියලා දාගන්න. අපගමනේ මෙතන කොච්චරක් හැරුණාද? ආයි මෙතනින් කිරණේ කොච්චරක් හැරිලා ගියාද? දාගන්න D2 කියලා. මෙතන අපගමන. ආයි කිරණය මෙතනින් කොච්චරක් හැරිලා ගියාද? ආපු දිශාවෙන් කොච්චරක් හැරි හැරි යනවද තැන් තැන් වල එහෙනම් මුළු අපගමන කෝණය ඔක්කොම දක්ෂිණාවර්ත නිසා එකතු කරන්නේ D1 D2 D3 හරි ඔය ටික හොයා ගන්න i සහ r වශයෙන් අර ස්ථාන තුනේම හැරිච්ච කෝණ ටික මෙතන කෝණ මෙතන කොච්චරක් හැරුණාද අපගමන මෙතන කොච්චරක් හැරුණාද මෙතන කොච්චරක් හැරුණාද හොයන්න බලන්න D1 D2 D3 තිරණයක් එන දිශාවෙන් යන දිශාවට කොච්චරක් හැරෙනවද කියලා අපිට කියන්න ඕනේ. අපිට මේ කියන්නේ D1 අපේ ලිනියර් එකයි i සමාන රැස් එක. කොහොමද? ප්‍රථම කෝණය බලන්නේ. ප්‍රථම කෝණය බලන්නේ ඊට පස්සේ i සමාන රැස් එක ලිනියර්. ඊට පස්සේ i සමාන D1 කියන්නේ i සමාන නේද? එතකොට එතන අපගමන එක D2 ඔය එතන අර සරල රේඛාවක් මත කොන 180ක් නිසා මේ 180කින් දෙකයි යනවා දක්ෂිණාවර්තේ වා ඔක්කොම ධනයි කියලා ගත්තොත් වාමාවර්ත එකක් තිබ්බොත් එක ගන්න ඕනේ එතන දින එන්නේ ඔක්කොම දක්ෂිණාවර්තයිනේ ඔය දැන් මෙතන මේ ප්‍රතිමුඛ කොන වලින් මේකයි නම් මේ සම්පූර්ණ එකයි නේ මේක ආර්නි i ඍණාර තමයි D1 කියන්නේ D1 කියන්නේ i ඍණාර D2 කොහොමද ගන්නෙ මෙන්න මෙතන හැදිච්ච ප්‍රමාණය දැන් සරල රේඛාවක් මත කෝණ 180 නිසා 180 මේ 2r අනු කරන්න D2 එතකොට එනවා
Purna abhyantara paravartane nove. Hari. Purna abhyantara paravartane nove. Hudai.